හලෝ, අයිබෝන් කියලා පිළිගන්නවා. රකියාල්කේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සෑම සියලු දෙනාම. අපි අද කතා අද ඉඳලා අපි අලුතින් සීරීස් එකක් පටන් ගන්නවා ඊමනි සම්බන්ධයෙන්. කොහොමද අන්තර්ජාලයේ මුදල් උපයන්නේ, මොනවද ක්‍රෙඩිට් මෙතඩ්ස්, කොහොම මොනවද ස්කෑම් සයිට්ස්, ඒ හැම දෙයක් පිළිබඳව අපි මේ channel එකේ තියෙන videos එක තුලින් ඔයාලත් එක්ක විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මොනවද පැසිව් ඉන්කම් එකක් ගන්න පුළුවන්, ඕ පාර්ට් ටයිම් කරන්න පුළුවන්, ඔන්ලයින් ජොබ්ස් තියෙන්නේ කියලා, ඒවායින් කොහොමද අපි සල්ලි හොයන්නේ කියලා. ඇත්තටම අපිට ඉන්කම් සෝස් එකක් ඕන වෙන්නේ, අමතර ඉන්කම් සෝස් එකක් ඕන වෙනවා. මේ තියෙන ෆයිනෑන්ෂියල් ඉෂුස් එක මොනවා හරි අමතර දෙයක් අපිට ඇත්තටම ඕන වෙනවා. එකට ලේසිම විදිහ තමයි ඔයාලට කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක ට්‍රූ ඇර්න් කරන එක. මොකද ඔයාලා ගොඩක් අය ජොබ්ස් කරන්න පුළුවන්, ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඒ අතරතුර ඔයාලට ලැබෙන ෆ්‍රී ටයිම් එක ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න. ඇත්තටම ගොඩක් YouTube එකට ගියාම ඔයාලට දැක ගන්න පුළුවන් ලක්ෂ ගණන් හොයමු, දවසින් හොයමු, සතියෙන් හොයමු, සල්ලි සතියෙන් දවසෙන් හොයන විදිහ තියෙනවා. ඒ වුණාට ඒකට ඇත්තටම ස්කිල් එකක් හරි මොකක් හරි සර්විස් එකක් හරි ඔයාලා ඇත්තටම දෙන්න ඕනේ. එහෙම නැතු නිකන් ඉඳලා නම් සල්ලි හොයන්න බෑ. අපි ගැන විස්තරාට වීඩියෝ සීරීස් එකකින් කතා කරමු. ඇත්තටම මොකක් හරි සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි සෙල් කරනවා නම් කිසිම දෙයක් බය වෙන දෙයක් නැහැ. ඒකදීන් සල්ලි ගන්න පුළුවන්. අපි ඒවා ලීගලි විදිහට සල්ලි ගන්නේ කොහොමද, ඇත්තටම සර්විස් එකක් සප්ලයි කරන්නේ කොහොමද කියන දේවල් ඉස්සරහා වීඩියෝස් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්න තමයි හිතුවේ. අපි මොනවද අපි මේ channel එකේදී මේ series එකේදී මොනවද කරන්න කියලා. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයනකොට අපට ඇත්තටම සල්ලි උපයන්න පුළුවන් විදි තුනක් තියෙනවා. තුනට වඩා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේන්ලි මේ තුන යටතට හැමදේම අයිති වෙනවා කියලා මට හිතෙනවා. එකක් තමයි සර්විස් එකක්. අපිට පුළුවන් මොකක් හරි සර්විස් එකක් දෙන්න. ඩෙවලොප් කරගන්න. ඒකට ඒ කරන්න දෙන අපි මුලින්ම ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න ඕන. එහෙම නැත්තම් මොකක් හරි ඔයාට දැනටමත් ඔයාට අලුතෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්තම් තියෙන ස්කිල් එකක් අනිත් අයට සර්විස් එකක් විදිහට දෙන්න පුළුවන්. කාට හරි හිතෙනවා නම් අලුතින් ස්කිල් එකක් හදාගන්න එක අමාරුයි කියලා, එහෙම දෙයක් නැහැ. YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා. මේ වීඩියෝ සීරීස් එකේදී මෙහෙම ස්කිල් එක නැති මේ වීඩියෝ සීරීස් එකේදී එහෙම ස්කිල් එකක් නැති අයට වුණත් වීඩියෝ හදන්න මම හිතාගෙන ඉන්නවා. යාලට කොහොමද මේව ඩෙවලොප් කරගන්නේ තමන්ගේ ස්කිල් එක කියලා කියලා දෙන්න පුළුවන්. මොකද මමත් more than 2 years මේ ඊමණි සීන් එක කරලා පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒවත් එක්ක මම අර්න් කරපු විදිහ ඔයාලට කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් මම ඔයාලට අයිඩියාවක් ගන්න සර්විස් එකක් දුන්නා. කියන්නේ ඔතස්ලා ඉන්නවනේ ලෝකපටියම් තියෙන ඔතස්ලා. මම මේලි ටාගට් කරේ USA ඔඩියන්ස් එක. මෙහෙම USA ඔඩියන්ස් එක ටාගට් කරලා අපිට පුළුවන් යාලට පෝට්ෆෝලියෝ වෙබ්සයිට්ස් හදාගන්න. මොකද ඔතස්ලාට යාලගේ ෂෝකේස් කරන්න, යාලක කලින් ලියපු පොත්, යාල කරපු වැඩ, යාලගේ අප්ඩේට්ස් හැමදේම පෙන්වන්න පොලිෝ වෙබ්සයිට්ස් එකක් යාලට පොඩි ඩොමේන් ටැක් ඉම්ප්‍රූව් වෙනවා. ඒ ට්‍රු. ඒ වගේ දේවල් මම හදලා දුන්න සර්විස් එකක් කළා. ඇත්තටම අපිට ඒකට ලොකු කොඩි නොලෙජ් එකක් ඕනේ. බේසික් HTML CSS වගේ කොඩි නොලෙජ් එකක් තිබ්බොත් ඇති. ඒ වගේ කොඩි නොලෙජ් එකක් තියෙන අයටයි, එහෙම කොඩි නොලෙජ් එකක් නැති කොහොමද ඒකට ඉන්ට්‍රඩියුස් කරන්න දන්න අයට හැමෝටම ගැලපෙන විදිහට වීඩියෝස් අරගෙන ඉන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඕනම් අනිත් විදිහ තමයි ප්‍රොඩක්ට් එක සේල් කරන්න. කියනවා ආගම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අන්තර්ජාලයේ හස්සේ අපිට විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට මාකටිං කරලා ප්‍රසිද්ධියක් ලබාගෙන ඒ ට්‍රූ විකුණන්න පුළුවන්. එතනම මේක තුළින් අපිට පුළුවන් ෆිසිකල් හෝ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් සේල් කරන්න. සමහරු ෆිසිකල් ප්‍රොඩක්ට් සේල් කරනවා, සමහරු ඩිජිටල් ප්‍රොඩක්ට්. ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කියන්නේ අපිට පුළුවන් ebooks, songs, ඒ වගේ දේවල් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ඇට සේල් කරන්න. ෆිසිකල් ප්‍රොඩක්ට්ස් ඇට සේල් ඔයාලට මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ඔයාලගේ තියෙනවා නම් හරි ඔයාලා ගමේම හරි ඔයාලට බයි කරලා එක වැඩි ගාණකට හරි එහෙම
සෙල් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඩිරෙක්ට් ෂිපින් නෝ ඩ්‍රොප් ෂිපින් ට්‍රූ කරන්න. ඩිරෙක්ට් ෂිපින් කියන පිටරටකට ඕනනම් අපිට ඩිරෙක්ට් ෂිපින් පිටරටකට ඕන ලංකාවේ ඇතුළේ ඩිරෙක්ට් ෂිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රොප් ෂිප් කරන්න. ගොඩක් අය මේක නම් දන්නේ නැති ඩ්‍රොප් ෂිප් කරනවා කියන්නේ ඔයාලා ගාව ප්‍රොඩක්ට් එකක් නැහැ. ඒ වුණාට වෙන කෙනෙක් ගාව තියෙන ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒ ට්‍රූ ඔයාලා ඉන්කම් එකක් ගන්න එක තමයි කරන්නේ. මේ ප්‍රඩක්ට එක සෙල් කරන එක පොඩ්ඩක් කියන්නේ ඉෂුස් තියෙනවා. මොකද ඔයාලා ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන හිතන්න ඕන, ඔයාලා ඉන්වෙන්ටරියක් මේන්ටේන් කරන්න ඕන වගේ ඉෂුස් තියෙනවා. ඒ වුණාට මේක යටතිමුත් ගොඩක් කර්න් කරන අය ඉන්නවා. හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් කෙනෙක්ට නම් ඉෂු මිසු එකක් වෙන්නේ නැහැ. මේකත් ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් ලේසිම විදිහක්. ඊට පස්සේ ලැඟ තමයි ඇටෙන්ෂන්. ඇටෙන්ෂන් කියලා කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලට ඉන්න ඕන හොඳ ඕඩියන්ස් එකක්. ඔයාලට ඕඩියන්ස් එකට දැනුවත් කළා ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ගොඩක් අය කරනවා ඇෆිලියේට් මාකටිං එහෙම. ඒ කියන්නේ ඔයාලා දෙයක් රෙකමන්ඩ් කරනවා. ආ කෙනෙක්ට දෙයක් රෙකමන්ඩ් කරනවා. මොකද ඔයාලට හොඳ ෆලෝ බේස් එකක් ඉන්නවා. සෝ අද අනිත් අය කරන්නේ ඔයා කියන නිසා ඒ ප්‍රොඩක්ට් එක බයි කරන්න පෙළඹෙනවා. يعني මේ වගේ විදිහටත් ඔයාලට හොඳ ඔඩියන්ස් එකක් ග්‍රෝ කරගන්න පුළුවන් නම් ඒ ට්‍රූත් ඔයාලට ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්. ඊට පස්සේ අපි නිකම් පොඩි අයිඩියා එකක් දාන්න මේක දැම්මේ. අපි කරමු බේසික්ස් වලින් තමයි මම පටන් ගන්න හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ එක්සැම්පල්ස් ගූගල් ඇඩ්සෙන්ස් වලින් පුළුවන් ඔයාලට සල්ලි යන් කරන්න. මයික්‍රෝ වර්කර්ස් වගේ ඒවායින් පුළුවන්. ෆ්‍රීලාන්ස් සයිට්ස් තියෙනවා, ඉබේ වලින් ඩ්‍රොප් ෂිප් කරන්න පුළුවන්. ඊට පස්සේ අප්වර්ක් වගේ සයිට්ස් වල ඔයාලගේ ස්කිල් එක ෂෙයා කරලා සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේ ෆයිව් වගේ සයිට්ස් තියෙනවා. මේ වගේ අපි එකින් එකට ඉමීට කතා කරගෙන යන කිසිම හදිස්සියක් නැහැ. ඔයාලට බේසික්ස් වල ඉඳලා කොහොමද ඇඩ්වාන්ස් ස්කිල් එකක් හදාගෙන ඔයාලගේ බිස්නස් එක ග්‍රෝ කරන්නේ දක්වාම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සීරීස් එකේදී. ඒ නිසා මුලින්ම අපි දන්න අයටයි නොදන්න අයටයි හරියන්න බේසික්ස් වලින්ම පොඩි පොඩි සයිට් වල ක්ලික් සයිට් අරමිනවා. ඒ සයිට් කියන ඒවා ස්කෑම් නොවෙන ඒවා ඇත්තටම ඕන් කරන්න පුළුවන්. ඒ වගේ අපි අයිඩියා එකක් අරගෙන මුලින්ම මේ සල්ලි හොයන්න පටන් ගමු. ඊට පස්සේ අපිට පුළුවන් එක එක ඔප්ෂන් වලට ගැලපෙන විදිහට තෝරා බේරාගෙන යන. මාත් මුල් කාලේ පටන් ගත්තේ ඇඩ් ක්ලිකින් වගේ නෙට්වර්ක් වලදී ෆුල් ට්‍රයි කරා ඇඩ් ක්ලික් කරනවා. ඒවෙන් හරියන්නේ නැහැ සමහර සයිට්ස් ස්කෑම්ස් ඒවට අහු වෙලා තියෙනවා. ඒ නිසා හොඳටම අපිට පුළුවන් ස්කෑම් සයිට් එක අඳුරගන්න. ඒවට සයිට්ස් තියෙනවා, ඒවට රිවියුස් බලන්න පුළුවන්. මුලින්ම අපි ගොඩක් කරලා හිතන්න පුළුවන් මේ සල්ලි ලංකාවට ගන්න පුළුවන්ද බැරිද කියලා. අනේ මේ දේවල් හොයලා බලලා තමයි අපි සයිට් එකකට එන්ටර් වෙන්න ඕන. මම හිතනවා මේ දේවල් වලට මට ඔයාලට හෙල්ප් එකක් දෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් එක්සැම්පල් එක්ස්පීරියන්ස් ෂෙයා කරලා අපිට ඔයාලට පෙන්වන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් ඉස්සරහට කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ආරාධනා කරනවා ඔයාලා ඔක්කොම අපිට අපේ channel එකත් එක්ක රැකියාල්කේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. jobs private jobs government jobs ගැන විස්තර දාන ගම මේ series එකත් e-school යටතේ අපි වෙනම කරගෙන යමු. එතකොට පුළුවන් කෙනෙක් job එකක් කරන ගමන් වුණත් part time විදිහට මේවත් එක join වෙලා ඔයාලට කැමති විදිහට e-money එකේ ඉන්ටර්නෙට් එක ට්‍රූ සල්ලි හොයන්න. සෝ ඊට පස්සේ මේ තියෙන්නේ තේ ඔන්ලයින් සෙලින් ෆ්‍රීලාන්සින් ඇෆිලියේට් මාකටිං මේ බේසික් තුන යටතේ තමයි මම ගොඩක් දුරට ඩීප් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව පොඩි පොඩි තියෙන සයිට්ස් ඇඩ් ක්ලිකින් සයිට්ස් ගැනත් පොඩි අයිඩියා එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ආරාධනා කරනවා ඔයාලට අපේ සයිට් එක subscribe කරන්න කියලා. bell icon එක ඔබලා තියාගන්න. ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න පුළුවන්. මේ සයිට් එකෙන් ගොඩක් ඉස්සරහට ඔයාලට දැනුමක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කොහොමද skill එක develop කරගන්න කියන දේවල් පවා අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය සමහරට අපි programming skills develop කරන්න වෙනම series එකක් පටන් ගන්නත් පොඩි idea එකක් තියෙනවා. ඊට කලින් අපි මේ දේවල් යටතේ ඊමණි අන්තර්ජාලයෙන් දල් හොපයන සියලුම දේවල් අපි කතා කරමු. ඉස්සරහට එන වීඩියෝ සීරීස් එක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ගමන් හැමෝටම ජය වේවා.